आई भगवान, आई भगवान, सुबह संध्या वा अमेरिका आई भगवान सुबह संध्या वा मैं गोलफेस सामकामे अरगले 39 दवस අද දවසේදී විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණ තිබෙනවා සතියේ දිනක් වුවත් ඉතාම කාර්ය බහුල දවසක් වුණත් විශාල පිරිසක් මේ ස්ථානයේ රැඳී ඉන්නවා ඔබට පිරිනවා ඇති ගේට් 0 එමන් නතරම් ජනාධිපති ලේකම් කාර්යාල අරගල භූමියේ මහ ජනතාව රැඳෙමින් තමන්ගේ විරෝධය තාමින් සිටිනවා එදින් මා ඔබට වැඩ කරන්නට හදන්නේ බොහොම වැදගත් කාරණාවක් මම ටිකක් සරල භාෂාවෙන් මේක ඔබට විස්තර කරන්න පටන් ගන්නවා හැමෝම කතා කරනවා මෙතන නිර්පාක්ෂික නැහැ දැන් රනිල් වැඩේ කරන් යනවා රනිල්ට අවස්ථාව දෙන්න ඕනේ උඹලයි මේ අරගලේ කරන්නේ අරගලේ කරලා වැඩක් නැහැ දැන් රනිල් නියමිත කරනවා එහෙම නැත්නම් අරගලේ අරගලේ කරේ රනිල් පත් කරන්නද ඔන්න උඹලගේ වැඩේ වුණා නේද කියලා හැමෝම අපිට චෝදනා කරනවා නිර්පාක්ෂික නැහැ කියන එකට මම උත්තරයක් දෙන්නම් හැබැයි ඔබට පේනවා ඇති මේ පිරිස් මෙතෙන්ට එකතු වෙලා ඉන්නවා මේ පිරිස් තමන්ගේ දායකත්වය ලබා දෙන ආකාරය පේනවා ඇති විවිධ ආකාරයෙන් ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා ඔබට පේනවා ඇති තවමත් ඔවුන් තමන්ගේ දායකත්වය දිගින් දිගටම ලබා දෙන්නේ වෙන දෙයකට නෙවෙයි මේ හොරුන් එලවන්න මේ හොරුන් එලවන්න කවුද මේ හොරු දැන් ඔබ හිතන්නේ හොරු ගියා කියලාද නෑ හොරු ගිහිල්ලා නෑ එයාලා ලොකු ලොකු සෙල්ලම් ටිකක් දාගෙන දානකමන් ඉන්නවා මොකද්ද එයාලා දාන සෙල්ලම රනිල් වික්‍රමසිංහ පත් කරගෙන ගෝඨාභය රාජපක්ෂව තවදුරටත් තියාගෙන එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහව පත් කරගෙන එයාලා මේන්ටේන් කරන්න හදන්නේ නැවතත් පරණ අචුවම තමයි ඒක තමයි අපිට මුලින්ම කියන්න තියෙන්නේ ඔබ චෝදනා කරනවා රනිල් වික්‍රමසිංහට මේක කරන්න දෙන්න කියලා රනිල් වික්‍රමසිංහට මේක කරන්න දෙන එකෙන් වෙන්නේ නැවතත් පරණ ප්‍රශ්න ටිකම එන එක පරණ ප්‍රශ්න ටිකම එන එක එක්කෝ රනිල් වික්‍රමසිංහ කරන්න ඕන මම නැවත නැවතත් කියනවා රනිල් වික්‍රමසිංහ කරන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ ගේ තටු කපන එක එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂව 19 ප්ලස් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය නැත්නම් 19 ට තවත් එකතු වෙච්ච සංශෝධන සහිත ව්‍යවස්ථා සංශෝධනයක් ගේන එක. ඉතින් දැනටත් මේ මොහොත වන විටත් විශාල පිරිසක් මේ ස්ථානට ඇඩ්මින් සිටනවා, පැමිණිමින් සිටනවා, ඔවුන් තමන්ගේ දායකත්වය ලබා දෙනවා. ඉතින් මේ මිනිස්සු කියන්නේ වෙන දෙයක් නෙවෙයි. අපේ ගමේ ඉන්න අම්මේ තාත්තේ බොහොම ආදරෙන් කියන්නේ අපේ ගමේ ඉන්න අම්මේ තාත්තේ බොහොම ආදරයෙන් ගෞරවයෙන් එක දෙයයි ඉල්ලන්න තියෙන්නේ. ඔයාලව රවට්ටන්නයි මේ හදන්නේ. ඒක තේරුම් ගන්න අපි මෙහෙ ඉන්න නිසා තමයි ඒක දන්නේ. ඔබව රවට්ටනවා ගෑස් ටික පෙට්‍රල් ටික දීලා ආපහු මේක අවුරුදු එකමාරක් අවුරුද්දක් ඇදගෙන යන්න හදන්නේ. දැනටමත් කිසිම පැත්තක තෙල් ටික නැහැ. ගෑස් ටික නැහැ. ඇයි? ඇයි ඔබට තවමත් තේරෙන්නේ නැහැ ඔයාලව රවට්ටනවා කියලා. ඔයාලව රවට්ටනක මන් තමයි මේ මිනිස්සු ඉන්නේ. ඉතින් මේ රැවටිල්ලේ ප්‍රමාණය කොයි තරම්ද කියනවනම් රනිල් වික්‍රමසිංහ තමන්ගේ ප්ලෑන් එක හරියට ප්ලෑන් කරලා තියෙනවා හරියටම ක්‍රියාත්මක කරමින් ඉන්නවා ඒක තමයි මේ සිද්ධ වෙමින් තියෙන්නේ එදෙන් ඒ කාරණාවත් එක්ක ඔබට මතක් කරන්න ඕනේ මේ මොහොත වෙන විට එයාලා එහෙන් මෙහෙන් ආධාර ටිකක් හොයාගෙන මේන්ටේන් කරන්න හදනවා මේ අරගලය දියවි යනකම් මේක මේන්ටේන් කරන්න හදනවා ඒ අතරතුරේදී මතක් කරන්න ඕනේ එයාලට අවශ්‍ය වෙලා තියෙනවා මේ අරගලයට උදව් කරන්න කියලා දැන් ටිකට කලින් රනිල් වික්‍රමසිංහ පත් කරපු මේ ගෝඨා ගෝගම බලා ගන්න පත් කරපු කීප දෙනෙක් මෙතෙන්ට අවිල්ලා තියෙනවා ඉතින් අවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරන්න අපි නම් ඒ සාකච්ඡා වලට ගියේ නැහැ සහ බොහෝ අය වුණ ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඉතින් කියන්න තියෙන්නේ මෙච්චරයි Facebook එකේ මාත් එක්ක මට ඉදිරිව කමෙන්ට් දාන අයියේ යකේ නංගියේ මල්ලියේ මේ අරගලේ පටන් ගත්ත දවසේ ඉඳන් හැම පක්ෂකම මිනිස්සු හිටියා
මේ නිර්පාක්ෂික අරගලයට නිර්පාක්ෂිකව සහභාගී වෙච්ච දේශපාලන පක්ෂ හිටියා. ඔවුන්ගේ හැමෝගෙම එකම අරමුණ උනේ වෙන කිසිම දෙයක් නෙමෙයි ගෝඨාභය එළවණ එක. සහ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජිමේ එළවණ එක. දැන් මේ මෙයාලා පොඩි කාලෙකට විතරයි මේ අඩිය පස්සට තියලා තියෙන්නේ. නැවතත් එනවා මෙයාලා. නැවතත් එනවා. මං කියන්නේ අපේ අම්මලා තාත්තලා අපි වගේම මේ සාමකාමී අරගලය කරනවා වගේම ගමෙන් එළියට එන්න හර්තාලය කරා වගේ ගමෙන් එළියට එන්න වැඩවර්ජනය කරා වගේ ඔයාගේ ගේගාව ඔයාගේ ටවුන් එකේ ඔයාගේ ගමේ සාමකාමී ගෝඨා ගෝගමක් හදන්න බැන එකක් නිශ්ශබ්දව අල්ලන් ඉන්න කමක් නැහැ ඒ විරෝධය දක්වන්න රාජ්‍ය සේවකයනි බොහොම ගෞරවයෙන් කියන්න තියෙන්නේ අවංක රාජ්‍ය සේවකයන් ගැන නෙවෙයි මම මේ කියන්නේ දේශපාලන පත්වීම් වලින් ආපු රාජ්‍ය සේවකයනි ඔයාලට පඩි දෙන්න තමයි මේ සල්ලි අච්චු ගහන්නේ හරි අවංක රාජ්‍ය සේවකයන් පඩි ගන්න බලාගෙන ඉන්නවා ඒත් එක්කම දේශපාලන පත්වීම් වලින් ආපු කාල කන්නේ ටිකක් පඩි ගන්න බලාගෙන ඉන්නවා මේ ඔයාලා පඩිය ගන්න හදන්නේ අවංකවම වැඩ කරලාද ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළු මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අපිය කන්ට්‍රෝල් කරන 226 ඇටිටියුඩ් වගේම අපේ ඇටිටියුඩ් ටිකක් මෙතෙන්දි හදා ගන්න ඕනේ දවස් 40ක් තිස්සේ අපි මේ හැම වැඩක්ම කැප කරලා ඇවිල්ලා තියෙන්නේ අපේ අතේ තියෙන සල්ලි ටික වේදම් කරගෙන අපේ අම්මලා තාත්තලා ගැන බලන්න වෙලාවක් නැහැ මගේ අම්මාට බෙහෙත් ටික ගන්න තාමත් මම account එකට සල්ලි දාලා නැහැ අද දවල් දාන්න තිබ්බේ ඒ ටික දාන්නෙත් නැතුව තමයි මම මෙතෙන්ට එලා ඉන්නේ මට online transfer කරන්න පුළුවන්කම තියෙද්දි එහෙට මෙහෙට වැඩවල දුවනවා house up cricket match එකක් ගැහුවා මෙතන ඉතින් ඒ වගේ දේවලුත් කරනවා අම්මේ තාත්තේ අපේ ගමේ ඉන්න නංගි මල්ලි මේක තේරුම් ගන්න ඔයාලව රවට්ටනවා ඔයාලව රවට්ටනවා හරි මල්ලි මොකක්ද මේකෙන් රටට වෙන සේවය ඔයාලා මාසයක් තිස්සේ මොකක්ද රටට කරේ ඇයි කෙලින්ම කියන්නේ තනුරට දෙන්න කියලා අපි කෙලින්ම කියන්නේ අනුරට තියා මේ දේශපාලන පක්ෂ වලින් එන මිනිසුන්ටම තමයි අපිට දෙන්න වෙන්නේ ඒක සජිද්ද අනුරද පොහොට්ටුවද නිදහස් පක්ෂයේද කියන එක ඔයාලා තීරණය කරන්න හරි මේ එතකොට මේ නාම යෝජනා බාර දෙද්දී මේ නාම යෝජනා වලට ඡන්දය දෙනවද කියන එක ඔයාලා කල්පනා කරන්න හරිද අනුරට බාර දෙන්න ඒවා සජිත්ට බාර දෙන්න ඒවා හරි ප්‍රතිපත්ති වලට බාර දෙන්න ජාතික ප්‍රතිපත්තීන් වලට බාර දෙන්න ජාතික ප්‍රතිපත්තියකට බාර දෙන්න හරි කාට බාර දුන්නත් කමන්නේ මේ රට එක ප්‍රතිපත්තියකට ගේන මිනිසුන්ට බාර දෙන්න අපිට බෑ දේශපාලනය කරන්න අපි ආවේ මේ කාලකණි දේශපාලනය පෙරලන්න මිසක් දිගින් දිගටම දේශපාලනය කරන්න නෙවෙයි ඒක තේරුම් ගන්න කරුණා කරලා ඒක තේරුම් ගන්න පැහැදිලිවමයි එච්චරමයි අපිට කියන්න තියෙන්නේ කරුණා කරලා මේ බලන් ඉන්නයි මේක ෂෙයා කරන්න මේ පණිවිඩය හරියට ලබලා දෙන්න මෙතන දේශපාලනය කරන මිනිස්සු ඉන්නවා එයාලා කරන බලපෑම එයාලා මේ නිර්පාක්ෂිකයන් එක්ක එකතු වෙලා කරපු බලපෑම ඉන්න තමයි මේ තරම් ජයග්‍රහණ ගොඩක් ගන්න හම්බුනේ හරි මෙතෙන්ට ගහපු අය තාම අතරංගුවට අරන්නේ නැහැ හරියට මේ අතරංගුවට ගත්ත කීප දෙනෙක් ඒකත් රැවටීමක් කරේ ඔයාලා අපිට ගහපු ආවේගයට ගිහිල්ලා දුන්න උත්තරවලට අපේ අහිංසක කොල්ලංග කෙල්ලංග 300කට අධික ප්‍රමාණයක් 300කට අධික ප්‍රමාණයක් අතරංගුවට ගත්තා. හැබැයි මෙතෙන්ට ගහපු එකෙන් කවද අතරංගුවට රන් තියෙන්නේ? මෙතෙන්ට ගහපු එකෙන් කවද අතරංගුවට රන් තියෙන්නේ? කරුණා කරලා කියන්න තියෙන්නේ මෙතෙන්ට එන්න අවංක හැංගීමෙන් පුළුවන් විදියට මන් දන්නවා තෙල් ටික නැහැ. තෙල් ටික නැත්තම් ගේ ගාව බැන එකක් අල්ලන්න ගේ ගාව විරෝධය පාන්න රාජ්‍ය සේවකයනි මොකක්කාර කැපකිරීමක් කරන්න බලපෑමක් කරන්න ඔයාලගේ පඩිය ඇත්ත මේ මාසේ ඔයාලගේ පඩිය ගන්න ඔයාලට අච්චු ගහලා දෙයි ලැබෙන මාසේ මොකද්ද කරන්නේ ලැබෙන මාසෙත් මේ කාලකන්නේ මේක අච්චු ගහලා ආපහු මේ රුපියලේ වටිනාකම් පල්ලෙහාට දානවා ඔයාලට ඊළඟ මාසේ කන්න තියෙන එක ඔයාලට අහිමි වෙයි සමහරට යම් කැපකිරීමක් කරොත් හරිද කරුණා කරලා මේකට මට මේ දැනුත් බයිනවා ගොන් හරකෝ තොපියෝය කරන්නේ මොකද්ද කියලා දවස් 40ක් තිස්සේ බැන්නේ නැති මිනිස්සු දැන් අපිට බයිනවා කාලකන්ණි කියලා ඉන්දික හඳපාන් ගොඩ කියලා කෙනෙක් තමයි මට මැසේජ් එකක් දාලා බැනලා තියෙන්නේ කාලකන්ණි කියලා මේ රට බේරන්න නෙවෙයි මෙයාලා මේ කරන්නේ මේ ගේමක් ගහන්නේ මේ අරමුණ පරාජය කරන්න දෙන්න එපා මේ අරමුණ පරාජය කරන්න දෙන්න එපා අපි තවදුරටත් කියන්නේ මේ අරමුණ පරාජය කරන්න දෙන්න එපා අපිට ශක්තියක් වෙන්න මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියන එක නෙමෙයි කාරණාව එයා ෆේල් කියන එකයි කාරණාව එයා ෆේල් එයා රැක්කේ හොරුන්ව එයා රැක්කේ පවුල පවුල රැක්කේකින් උනේ හොරුන්ව රැකුනේ කරුණා කරලා හොරුන්ව රැකගන්න එපා ගමේ හොරාව රකින්න එපා මේ ලෝකේ හොරුන්ව රකින්න එපා හොරුන්ව එලවන්න ඇවිල්ලා අපිට හොරකම් කරන්න අවශ්‍ය නැහැ ඒක තමයි පළවෙනිම කියන්න ඕන දේ මගේ පවුලේ සහෝදරයෝ 5 දෙනයි
මමත් ඇතුළුව සහෝදරයෝ 5 දෙනයි මගේ සහෝදරයෝ ඉතුරු 4 දෙනාගෙන් 3 දෙනෙක්ම කසාද බැඳලා ඒ ළමයි ඒ සහෝදරයන්ට ළමයි 5 දෙනෙක් ඉන්නවා ඔයාලා කැමතිද ඔයාලා ප්‍රින්සිපල් ලට ස්කූල් ෆීස් මම නැත්තම් පන්තියට ඉස්කෝලේට ඇතුළත් කරද්දී ලොකු පගාවක් ගෙව්වා ලොකු කප්පමක් ගෙව්වා ඒ පගාව නැවතත් ගෙවන්න ඕනේද දැන් ලක්ෂ අපේ කාලේ මගේ කාලෙත් මගේ මාව ඉස්කෝලේ දාන්නත් මගේ අම්මයි තාත්තයි පාසල් සංවර්ධන සමිතියට කියලා සල්ලි ගෙව්වා එහෙම නැත්තම් ප්‍රින්සිපල්ට සල්ලි ගෙව්වා මගේ මල්ලි ඉස්කෝලේ දාන්නත් සල්ලි ගෙව්වා එහෙම නැත්තම් වෙනම පගාවක් දුන්න ප්‍රින්සිපල්ට අයියේ මගේ ඉස්කෝලේට ළඟ නෑ අපි අපිට කුලියේ ගෙදරක අපිට ළඟින් ගයක් ගන්න විදියක් නෑ අපිට සල්ලි නැහැ හරි ඉතින් ඒක තේරුම් ගන්න ඔයාගේ දරුවනොත් ඔයාගේ දරුවත් ඉස්කෝලේට දාදී නැත්තම් මගේ සහෝදරයාගේ දරුවෝ ටික ඉස්කෝලේට දාදී අපි අපව පගා ගෙවනවද ඔයා රියදුරු බලපත්‍රය ගන්න යද්දී ඔයා පගාව ගෙවනවද ඔයා හොස්පිටල් එකට ගිහිල්ලා බලන්න බෙහෙත් ටික නැහැ අම්මේ තාත්තේ රජේ ඔහොම හොස්පිටල් වල රජේ ඉස්පිරිතාල වල තේරුම් ගන්න මේ කියන දේ කාල කන්නේ කියලා බැන්නට වැඩක් නැහැ අම්මේ තාත්තේ රනිල් වික්‍රමසිංහ කරන්නේ මේ රට තවත් අගාධයට ගෙනියන එක ගෝඩාපේ රාජපක්ෂ ඇතුළු මේ හැමෝදේමද හැමෝම මේ සහය දෙන්නේ මොකටද ඔරු රකින්න එයාලගේ account වලට සල්ලි වැටෙනවා එයාලගේ account check කරලා බලන්න එයාලගේ account check කරලා බලන්න කරුණා කරලා හරිද එයාලගේ account check කරලා බලන්න සමහර විට තව ටික දවසකින් කියයි අමතිවරුන්ගේ නිවාස ටික හදලා දෙනවා කියලා එයාලගේ ගිනි තිබ්බ නිවාස වලට අපි මේ ගිනි තිබීම හොඳයි කියනව නෙවෙයි හැබැයි අපිට ගැහුව නිසා තමයි අපිට ගැහුව නිසා තමයි අපේම ජනතාව අපේම ගම්වල ඉඳපු ජනතාව මෙතෙන්ට එන්න බැරි හින්දා ඒ තිබ්බ ගම්වල මිනිස්සු එකතු වෙලා මන්ත්‍රීන්ගේ නිවාස වලට ගිනි තිබ්බේ ඔයාලා හින්දි ෆිල්ම් බලනවා නේද ඔයාලා තමිල් ෆිල්ම් බලනවා ඒවා බලලා කියනවා ෂා මේ නඩුව අසාධාරණ විදිහට ඉදිරිපත් වුණා කියලා අසාධාරණ වෙනුවෙන් ඔයාලා මොරාල් වෙලා කඳුළු හැලලා ෆිල්ම් බලනවා ඇයි මේ රටේ ඔයාලා වෙනුවෙන් අපිට මේ ෆිල්ම් වල වගේ ගහගන්න බෑ උඩින් යන්න ගහගන්න බෑ ජීප් උඩ යන්න වෙඩි තියන්න බෑ අපිට කරන්න පුළුවන් මේ දේ විතරයි මේ බලපෑම විතරයි අපිට කරන්න පුළුවන් මේ බලපෑම ගැන තේරුම් ගන්න මේ බලපෑම අපි කරන්නේ හොඳ පැත්තකට අපිට පැත්තක් නෑ අපිට අමාරුවක් නෑ අපිට පුළුවන් වෙලාව අපි මේකට බැස්සේ අප්‍රේල් 9 අපිට මෙතෙන් දෙනකම් මේක මේ තරම් බරපතල කාරණාවක් වෙයි කියලා අපි කීයටවත් හිතුවේ නෑ මේ තරම් වගකීමක් අපිට ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවේ නෑ අම්මේ තාත්තේ නංගී මල්ලී තේරුම් ගන්න ඔයාට තෙල් ටික නැහැ කියන්නේ ඔයාට තම සතියකින් තෙල් ටික හම්බුනොත් ඔයාට තම මාසිකෙන් තෙල් ටික හම්බුනොත් මේ ප්‍රශ්නේ අමතකයි කරන්ට් එක හම්බුනොත් මේ ප්‍රශ්නේ අමතකයි මෙතන හිටපු ගොඩ රනිල් වික්‍රමසිංහේ පත්වීමත් එක්ක මෙතන හිටපු ගොඩාක් ට්‍රෙන්ඩ් ගලවගෙන ගියා අයියේ එයාලට ඕන genuව පත් වුණා එතකොට ඔයාලා කියන්නේ මේක නිර්පාක්ෂික අරගලයක් කියලාද එයාලා නිර්පාක්ෂිකයි කියලාද ඇයි මේ දැන් ඉන්න අයට ඔයාලා චෝදනා කරන්නේ දැන් ඉන්න පාර්ශවෙන්ටයි චෝදනා කරන්නේ එයාලා දේශපාලනිකයි කියලා එතකොට මේ ගලවන් ගියාය ගලවංගිය ටෙන්ට් එකක් ගන්න අපි දන්නවා ගලවංගිය ටෙන්ට් එකක් ගන්න අපි දන්නවා ඇයි යාළුවෝ චෝදනා කරන්නේ නැත්තේ ඇයි අපිට චෝදනා කරන්නේ පිටරට අයියලා අක්කලා නංගිලා මණ්ඩිලා අපිට කමෙන්ට් කරනවා අරගලේට ජය වේවා මොකද්ද වෙන්න ඕනේ කියලා ඒ මිනිස්සුන්ට පේනවා ඒ මිනිස්සුන්ට පේනවා එළිය නම් බලද්දී අපි කොතනද ඉන්නේ අපිට මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඇයි අපි මේ දවස් 40කට ආසන්න කාලයක් තිස්සේ මෙතන හිටන් ඉන්නේ මේට දවස් 20කට කලින් ඔයාලා අපේ පැත්තේ හිටියයි දැන් අපිට විරුද්ධ වෙන්නේ කියන්න හරි එච්චරයි අපිට කියන්න තියෙන්නේ ගෝට ගෝගම ආරක්ෂා කරන්න ඕනේ නැහැ ගෝට ගෝගම ඉක්මනට අයින් වෙන්න ඕනේ ගෝට ගිහිල්ලා මෙතනින් හරිද ගෝට මෙතනින් අයින් අපිට පක්ෂයක් හදින්න බෑ ගිහාන් අපිට පක්ෂයක් හදන්න බෑ ආයෙත් අපි උන්ගේ ඇජෙන්ඩා වලට අහු වෙනවා එතකොට හරිද අපිට පක්ෂයක් හදන්න බෑ අම්මේ තාත්තේ අපිට පක්ෂයක් හදන්න බෑ ඒක තේරුම් ගන්න කරුණා කරලා මේ ඇස් දෙක රතු වෙනකන් කඳුළු ගෑස් කාලා ගුටි කාලා පොළු පාරවල් කාලා අපි ඉන්නේ අපි පක්ෂයක් හදලා මොනව කරන්නද මේ තියෙන පක්ෂවල හරි මිනිසු ටික ඔයාලා තෝරගන්න මේ තියෙන පක්ෂවල හරි මිනිසු ටික තෝරගන්න තෝරගෙන ඔයාලගේ වැඩේ කරන්න හරියට ඡන්දේ පාවිච්චි කරන්න හරි කෙනාව හරි පක්ෂේ එක පුද්ගලයෙක්ට කරන්න බෑ අනුර කුමාරට ඔයාලා කියන අනුර කුමාරට දෙන්න කියලා නේද කියන්නේ කියලා සජිත් ප්‍රේමදාසට දෙන්න බෑ කියලා ඔයාලා දන්නවා තනි පුද්ගලයෙක්ට මේක කරන්න බෑ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවකට පාර්ලිමේන්තුවට මේක කරන්න පුළුවන් අපි පක්ෂ දාගත්ත කියලා අපි මොනවද කරන්න අපි දන්නේ මේ අරගලය කරන්න විතරයි අපි කරන්නේ මේ සෝෂල් මීඩියා වැඩේ විතරයි අපි දන්නේ මේ සෝෂල් මීඩියා
ප්‍රොමෝෂන්ස් කරන්න විතරයි ඒ බලපෑම කරන්න විතරයි මිනිසුන් මිනිසුන්ට පණිවිඩයක් දෙන්න තමයි අපි දන්නේ අපි දන්නේ නැහැ මේ රටේ පාලනය අපි දන්නේ නැහැ මේ රටේ පාලනය අපි කොහොමද මේ රටේ පාලනය දන්නේ රට කරපු මිනිස්සු ඉන්නවා හොඳ මිනිස්සු ඉන්නවා පාර්ලිමේන්තුවේ උන්ව තෝරගන්න හරියට උන්ව තෝරගන්න ගෝඨාභය හොරෙක් නෙවෙන්න පුළුවන් හැබැයි හොරු රැකගෙන හොරෙක් මතක තියාගන්න එතකොට ඒ හොරාව රකින්න අපු රනිල් හොරෙක් එයා ඒ තරම් ආර්ථික කප්පිටෙක් නම් 2015 2019 කාලේ ගත්ත ණය ටික කවුන්ට් කරලා බලන්න 2015 2019 කාලේ එයා ඇයි රට හැදුවේ නැත්තේ ඇයි එයා රට හැදුවේ නැත්තේ ඇයි එයා පාස්කු ප්‍රහාරය වෙන්න ඉඩ දුන්නේ ඇයි එයා බැංකු හොරකම සිද්ධ වෙනකම් බලන් හිටියේ ඇයි එයා ඇලෝසියස් අතරංගුවට ගත්තේ නැත්තේ ගෝඨාභය රාජපක්ෂ ඇයි ඇලෝසියස් අතරංගුවට ගන්න ක්‍රියා කරේ නැත්තේ කල්පනා කරලා බලන්න කරුණා කරලා කියන්නේ කල්පනා කරන්න මේ තැන් තැන් වල කියන දේවල් වලට අහුවෙන්න එපා සමහර මීඩියා චැනල්ස් කියන දේවල් වලට අහුවෙන්න එපා චන්ද්‍රිකා බණ්ඩාරනායක 94.50ට පාන් දෙනවා කියලා අපි රැවටුනා මේ කමෙන්ට් එකක් උද්දාලා තියෙනවා 3.50ට පාන් දෙනවා කිව්වම කතරගාව මිනිස්සු අපිට ඉන්නේ හරිම දුකයි අපේ සමාජය ගැන කොහොම හරි හොරු එළවමු රසිකාලා සම්ති බොහොම ස්තුතියි හරි මුළු මහත් ජාතියක් විමදාලා පාගල දැන් මත්ත අනිත් එක තමයි ඔයාලා කියන ඡන්දෙ දෙන්නේ නැහැ ආය කාටවත් කියලා ඡන්දෙ නොදී ඉන්න එපා ආපහු හොරුපත් වෙන්නේ හරි මිනිසුන්ට දෙන්න ඡන්දය හරි මිනිසුන්ට දෙන්න එච්චරයි කියන්නේ හරි මිනිස්සු තෝරගන්න ප්‍රතිපත්තිය බලන්න හොර කරන හොරු කලින් හොරුන්ට දෙන්න එපා හොරකම් නොකර ඉන්න මිනිසුන්ට දෙන්න හොරා කෑවද කියලා බලන්න හොරා කෑවද කියලා බලන්න හොරා කෑම මිනිසු කවදාවත් හොඳ මිනිසු නෙවෙයි හොරා නොකන මිනිසු හොඳ මිනිසු එච්චරයි අපිට කියන්න තියෙන්නේ කරුණා කරලා තේරුම් ගන්න අම්මේ තාත්තේ තේරුම් ගන්න තව දුරටත් අපිට මේක තේරුම් කරන්න බෑ ඔයාලට මම මේ බිම ඉඳගෙන ඉන්නේ හා රුපියල් 3000ක් වන්න ඩෙනිමක් ඇඳගෙන ඒ ඩෙනිම ඉරාගෙන අන්ඩර්වෙයාර් 3යි මට මේ වෙලාවේ තියෙන්නේ මාරුවේ මාරුවට හොද හොද අඳින්න අම්මේ ලැජ්ජාවක් නෑ මට මේවා කියන්න කළු පාට ටී-ෂර්ට් 3යි තියෙන්නේ හොද හොද අඳිනවා මේස් කුට්ටම් 2යි තියෙන්නේ හොද හොද අඳිනවා කෝ ඔයාලගේ ආදරේ ආ අපි මේ තරම් නැයි නැයි මෙච්චර කියද්දි ඔයාලා තේරුම් ගන්න නැත්තම් මේවා පක්ෂවලට බෙදෙනවා නම් ඔයාලා නැවතත් මොකද්ද මේ කරන්නේ අපි අතාරින්නේ නැහැ අපි තවත් පියවරක් ගන්නවා ඒ පියවර ගැන අපි දින කීපයකින් කියනවා හරි මතක තියාගන්න මේ බලපෑම අපි කරනවා අපි ඔයාලා අතහැරියත් අපි අතාරින්නේ නැහැ ඕනනම් ඇවිල්ලා අපිව මරයි මාස 6කින් අපිව මරයි බය නැහැ මහත්තයෝ මරන්න ඇවිල්ලා බය නැහැ ඔය කිසිම කෙනෙක්ට බය නැහැ කොයි දේරි මරයි අපිව කොයි දේරි යට කරලා දායි මේ යන ගමන් යට කරලා දායි ඔයාලා හින්දි ෆිල්ම් තමිල් ෆිල්ම් බල්ලා දිනවනේ මෙහෙම වෙයිලා යට කරන් යන්න පුළුවන් මෙහෙම වෙයිලා වෙඩි තියලා දාලා යන්න පුළුවන් මම මැරෙයි තව එවුන් ටිකක් එයි හරි මේ අරගලේ අපි නවත්තන්නේ නැහැ මේ අරගලේ අපි නවත්තන්නේ නැහැ වෙන රටවල් දිනුනෝනේ අරගලේ අවුරුදු ගාණක් කරලා අරගලේ අවුරුදු ගාණක් කරලා අපිට මේ මේ භූමියේ ඉඳන් අපි දෙන කරන දේවල් ටික අපි දන්නවා දැක්ම වෙන දෙයක් නෙවෙයි ගෝඨාභය යා යුතුයි රනිල් යා යුතුයි ගෝඨාභය රකින්න රනිල් යා යුතුයි පළමුව ගෝඨාභය යා යුතුයි එහෙමත් නැත්නම් රනිල් අපේ පැත්තේ නම් ඉන්නේ රනිල් ජනතාවගේ පැත්තේ නම් ඉන්නේ 19 ප්ලස් ව්‍යවස්ථා සංශෝධනය 21 විදියට ගෙනල්ලා ගෝඨාභයගේ විධායක බලතල කපන්න විධායක බලතල කපන්න ජාතික ප්‍රතිපත්තියක් ගේන්න පාර්ලිමේන්තුවට බලය ගේන්න ගෝඨාභය ගියොත් සියලු පක්ෂ එකතු වෙනවා දමිළ පක්ෂ එකතු වෙනවා මුස්ලිම් පක්ෂ එකතු වෙනවා වාමාංශික පක්ෂ එකතු වෙනවා දක්ෂිණාංශික පක්ෂ ටික එකතු වෙලා තමයි දැන් රටට සහාය දෙන්නේ සජිත් ප්‍රේමදාසලා එකතු වෙලා තමයි රටට සහාය දෙන්නේ මෛත්‍රීපාලලා එකතු වෙලා තමයි රටට පූර්ණ සහාය ලබා දෙනවා කියන්නේ ඇයි තමන්ගේ වාසියට හැමදේම කරන්නේ තමන්ගේ වාසියට හැමදේම කරන්නේ අපේ තාත්තේ තමන්ගේ වාසියට කරන්නේ කරුණා කරලා මේක තේරුම් ගන්න මේ වීඩියෝ එක බලන හැම දෙනාම තේරුම් ගන්න මුන් ඔක්කම හොරු මේ හොරු 225න් හරි හමං මිනිසු ටික තෝරගන්න 25ක් විතර ඉන්නවා හොඳ මිනිසු ටික. තව ඡන්දේ අලුතෙන් ඉල්ලන්න එන්න එනවා බෙනිෆිට්ස් නැතුව මිනිසු ටික. එයාලව තේරුම් ගන්න. ඒ තේරුම් ගත්ත දවසේට ඔයාලට හරි දේ ගන්න පුළුවන්. අපි ගමට එන්න. අපි ගමට එන්න. අපිට ගමේදි ගහනවා අපි දන්නවා. ඇයියේ තමන්ගේ ඡන්දෙට බලපෑම් කරන්න මිනිසු ටික එන්නේ. හරි. මොන පක්ෂෙමත් අදාළ නැහැ. හොඳ මිනිසු තෝරගන්න. පිස්සු ගලපෙවුන්ට එන්න දෙන්න එපා. පිස්සු කැලඹෙවුන්ට එන්න දෙන්න එපා මෙච්චර කාලයක් පිස්සු කැලඹෙවුන් කවුන්ටර් කරන්න මෙච්චර කාලයක් ආණ්ඩු කරපෙවුන්ව කවුන්ටර් කරන්න
මෙච්චර කාලයක් മന്ത്രി දුර දරපු යම් කවුන්ටර් කරන්න ගිහිල්ලා බලන්න ඒ ඒ පක්ෂවල Facebook page ටික ඒ ඒ Facebook pages වල මොනවද කරලා තියෙන්නේ මොනවද තියෙන පක්ෂය පොදු ජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ පෙරටුගාමි පක්ෂය මුස්ලිම් කොංග්‍රසය දෙමළ කොංග්‍රසය ඒත් එක්කම දෙමළ සංධානය ඔය එයාලගේ Facebook pages වල ගිහින් බලන්න එයාලගේ delivery එක මොකද්ද එයාලා කියන්නේ මොනවද කියලා බලන්න හරි Where's Anura? Why don't he join? හේතුව හොරෙක් ඉන්න හින්දා හොරෙක් නායකත්වයේ ඉන්නවා 2015 2019 කාලේ හොරකම් කරපු එකේ තමයි අගමැති වෙලා තියෙන්නේ හොරුන්ට අනුබල දුන්න කෙනෙක් කරුණා කරලා මේක තේරුම් ගන්න කරුණා කරලා මේක තේරුම් ගන්න මේක තේරුම් ගත්ත දවසර විතරයි ඔයාලට මේ රට ගොඩ දාන්න පුළුවන් වෙන්නේ ඔයාලට කන්න වේල් තුන දීලා රවට්ට ගන්න හදන්නේ මතක තියාගන්න කන්න වේල් තුන දීලා ඔයාලව රවට්ට ගන්න හදන්නේ ආපහු වේල් තුනට රැවටෙන්න එපා කැප ග්‍රීන් කරන්න දායක වෙන්න මං මේ කැප වෙන්නේ මං වෙනුවෙන් නෙවෙයි මගේ සහෝදරයන්ගේ දරුවන් වෙනුවෙන් මගේ සහෝදරයන්ගේ දරුවන් ටික මට ඕනේ උන් ඉස්කෝලේ යන දවසට ප්‍රින්සිපල්ට පගාව දෙන්න නැතුව ඉස්කෝලේ යනවාට මට තාම ලයිසන් එක නැහැ මට ඕනේ පගාව දෙන්න නැතුව ලයිසන් එක ගන්න අපේ පොලිස් රාළ හාමිලා පාරින් නැතුව සිස්ටම් එකක් හැදිලා ගෙදෙට්ට දඩගොලේ එන විදිහට තියෙන්න ඕනේ මොන වැරද්ද කරා හයි ස්පීඩ් කියොත් ගෙදෙට්ට දඩගොලේ එන්න ඕනේ වාහනේ වැරදි දැනගෙන නතර කරලා තිබ්බොත් ගෙදෙට්ට දඩගොලේ එන්න ඕනේ ඉරි දෙක කැපුවොත් ගෙදෙට්ට දඩගොලේ එන්න ඕනේ තනියර කැපුවොත් ගෙදෙට්ට දඩගොලේ එන්න ඕනේ කහයිරුණ නවත්තන් ගෙඩියොත් ගෙදෙට්ට දඩගොලේ එන්න ඕනේ අන්නේ සිස්ටම් එක හදන පිරිසකට දෙන්න හොරු අල්ලන්නේ උන්ට දෙන්න එච්චරයි මට කියන්න තියෙන්නේ එච්චරයි මට කරන්න කියන්න තියෙන්නේ වෙන අපිට කියන්න දෙයක් නැහැ හොරු අල්ලන්නේ උන්ට හොරුන් එළියට දාන උන්ව හොරා කන උන් ගැන විස්තර කියන උන්ට අවස්ථාව දෙන්න එච්චරමයි කියන්න තියෙන්නේ හරි මේ ඉන්නේ සීනි හොරයි බැංකු හොරයි කියලා කියනවා ෂකිබ් වාස් හරියටම හරි තවත් කට්ටියක් කියනවා මම ඒකත් කියන්නම් අවසාන වශයෙන් අපි මේක රීච් ගන්න එන්නේ අපි මේ Facebook එකෙන් අපිට සල්ලි හම් වෙනවා YouTube එකෙන් සල්ලි හම් වෙනවා කියලා රට්ටගේ YouTube එක ගිහින් බලන්න කොනගේ YouTube එක ගිහින් බලන්න මගේ YouTube එක ගිහින් බලන්න මේ වෙනකන් අපි YouTube එකට කිසිම වීඩියෝ එකක් දාලා නැහැ මේ වෙනකන් අපි YouTube එකට කිසිම වීඩියෝ එකක් දාලා නැහැ අම්මේ තාත්තේ හරි මේ වෙලාවේ අපි වීඩියෝ දාලා නැහැ තේරුම් ගන්න තේරුම් ගන්න Thank you very much අම්මේ Thank you බලන් ඉන්නවට එල මල්ලි Thank you Thank you ජය වේවා मम्मी मिस्टर ये गेला मैं ना अरे अरे थैंक यू कमान ने अम्मे कमान ने इन्ने ये पेर वाने बाये से काम मले इन्ने बाये से काम मले इन्ने आप ही मैं खोल लो ठीक है बरन नामे बाये से काम मले इन्ने दूसरा नाम दो ऐला बंदा बाये से काम मले इन्ने पेर वाने बाये से पेर ना अम्मे बाये से की है हैत्ता पहाई अम्मे बाये से की है हेत्त पहे हटा डे अम्मल इन्ने ऐसवल टा कंदरू है ना वा माँ तू बादंग ना माँ माँ मामा टूर अबे और तू दास या दाह तो तीसे कोलम जॉब या करना मागे में कंपनी आती है कंपनी वहाँ ले बिल्ले इन्ने समाज के ना मित्र तेरे बात जाले हो खाने ही ना वा आज दवार टा का स्तुति අවුරුදු 75 අම්මල බං එන්නේ අවුරුදු 75 68 අම්මල එන්නේ මගේ අම්මට අවුරුදු 61ක් මගේ තාත්තට අවුරුදු 71ක් මගේ අම්මා අසනීපේ අවුරුදු 71ක් කිසි තාත්තා තාම ජොබ් එකක් කරනවා අවුරුදු 71යි මගේ තාත්තට තාම මේ මිනිස්සු ජොබ් එකක් කරනවා රුපියල් පඩිය රුපියල් 25000යි මගේ සහෝදරයෝ ටික account එකට සල්ලි දාද්දි මගේ තාත්තට ඉන්න බෑ වැඩ කරන්න නැතුව යාර වැඩ කරන්න ඕනේ. එයා බයික් එකේ යන්නේ අවුරුදු 71යි. අවුරුදු 71යි. CBZ බයික් එක. CBR නෙවෙයි CBZ බයික් එක යන්නේ. තාම හයියයි. මට මෙතන බත් ගෙනල්ලා දෙනවා. හරි.
පඩදාම කෑම ගෙනල්ලා දෙනවා තේරුම් ගන්න මේ අම්මලා එනවා අම්මලා පාරට බහින්න තාත්තේ පාරට බහින්න කරුණා කරලා එච්චරයි කියන්න තියෙන්නේ එච්චරයි කියන්න තියෙන්නේ මේක අල්ලන් ඉන්න ඕනේ අපි මේ මිනිස්සුන්ව එලවන්න ඕනේ කාල කන්නින් එලවලා දාන්න කරුණා කරලා එච්චරයි මට වේදනාවෙන් වුණත් කියන්න තියෙන්නේ මං කියෙමින් හිටියේ අපේ YouTubers ලාගෙන YouTube කාරෝ රීච් කරන්න මෙතෙන්ට ආවා කියලා කියනවා YouTube කාරෝ රීච් කරන්න මෙතෙන්ට ආවල් රැට්ටා මේ වෙද්දි වීඩියෝස් දෙකක් ෂූට් කරලා තාමත් ඒ දෙක ළඟ තියාගෙන ඉන්න මං ගාව ඩබ් කරේ කොනාර වීඩියෝස් ගණනාවක් තියන් ඉන්නවා මල්ලි මෙන්න ලයිව් එක වල වල ඉතලා ආවේ එලගිරි එලගිරි මල්ලි ඉතින් එලගිරි මොනාද ජය වේවා ගේම් ඉන්න ඕනේ දවස් 30 ගානක් තිස්සේ මාත් එල මල්ලි කරගෙනවා එල සුබරි ඔයාව දකින්න අරේ දුවනවා මේ දුවනවා දැන් පීත ළඟ ඉඳලා කතා ගන්න බැරනවා වැඩ වලට දුවනවා වැඩ වලට දුවනවා හරි මල්ලි ලයිව් එක ඉවර කරලා එලගිරි එලගිරි හරි මල්ලි මම ඉතින් මේ ඒරියා එක හැමතැනම මම ධර්මත්‍ර වෙනවා හරි ළඟට එන්න ගේට් එක ගාවට එන්න හරි මල්ලි ජය වේවා ජය වේවා ආරගෙන ජය වේවා මල්ලි ජය වේවා හා මං කියෙමින් හිටියේ අපිට මෙතන ගන්න දෙයක් නැහැ. තව දෙයක් තමයි මාව ෆලෝ කරා ගොඩක් මිනිස්සු, රට්ටව ෆලෝ කරා ගොඩක් මිනිස්සු, කොනාරව ෆලෝ කරා. හැබැයි අපිව ෆලෝ කරලා මම මගේ Facebook page එකේ කරේ පොඩි පොඩි ඩබින් ගැන, මගේ personal දේවල් ගැන, ওই වගේ දේවල් ගැන තමයි මම දැම්මේ. ඉතින් මාව ෆලෝ කරන්න දැන් මේ වැඩි හිටි මිනිස්සු ටික. තව ටික දවසකින් මේ මිනිස්සු මාව ෆලෝ කරන්නේ අරගලේ බලන්න. රැට්ටගේ page එක ෆලෝ කරන්නේ අරගලේ බලන්න. කොනාරගේ page එක ෆලෝ කරන්නේ Facebook page එක. හරි මල්ලි. page එක ෆලෝ කරන්නේ අරගලේ බලන්න. හරිද? අරගලේ බලන්න. හැබැයි මේ අරගලේ හොඳ තරගෙන් අවසන් වුණාට පස්සේ මේ මිනිස්සු ටික ආපහු අරගලේ බලන්න නෙවෙයි අරගලේ බලන්න මිනිස්සුන්ට අවශ්‍යතාවයක් නැහැ. ඒතකොට මේ මිනිස්සු අපිව ෆලෝ කරන්නේ නැහැ. ඒතකොට අපේ Facebook page එකේ ඉන්නේ ආපහු අපේ හිටපු මිනිස්සු ටිකම තමයි. හරිද? ඒක තේරුම් ගන්න. ආණ්ඩුවේ මිනිස්සු අපිට මඩ ගැහුවා. එක එක විදිහේ මඩ හදලා ගැහුවා. ඒ මඩ ටික නැවැත්වුවේ අපේම Facebook admin ලා, අපේම Facebook එකත් එක්ක වැඩ කරන අපේම යාළුවෝ. රට්ටට මඩ මට කොනට අපි තුන්දෙනාටම මඩ ගැහුවා. මෙතන ඉන්න මිනිස්සුන්ට මඩ ගැහුවා. මෙතන ඉන්න එකතු වෙච්ච මිනිස්සුන්ට මඩ ගැහුවා. අපි එක එක පක්ෂවලට දැම්මා. අපි මේ රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්සයිට්ස් එකතු කරන්න ආවි කියලා කිව්වා. අපි ශැංග්‍රිලා හෝටල් එකේ ඉන්නවා කියලා කිව්වා. ශැංග්‍රිලා හෝටල් එකේ ඉන්නවා නම් මහත්තයෝ මෙහෙම කඩුවේයිද? මම බිමේන ගැන පුළුවන් වෙයිද? බත් එක්කන්නේ අපි එක්ක මීඩියා හට් එකේ නැත්තම් පාරේ නැත්තම් කාපාක් එකේ එහෙම නැත්තම් ගේට් 0 ලේකම් කාර්යාලය ගාව තියෙන හට් එකේ කෑම හට් එකේ ඔය තැන් වල අපි බත් කන්නේ ඔය තැන් වල අපි කන්නේ අයියලා බලන්න අපි හැම වෙලේම මෙතන ඉන්නවා අපි මෙතෙන්දී දවල් වෙනවා හේතුව පොඩ්ඩක් නිදා ගන්න ඕනේ මොකද පාන්දරට අපි මෙතනින් යන්නේ තේරුම් ගන්න අපි මේ කියන දේ හරි මිනිස්සුන්ට ඡන්දය දෙන්න ඉක්‍රාම් මොහමඩ් කියලා කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා පේනවනේ සිංහල සහෝදරවරු මුස්ලිම් සහෝදරවරු දෙමළ සහෝදරවරු කතෝලික සහෝදරවරු මට මැසේජ් කරන්න හරි මේ අරගලෙන් පස්සේ අරගලේ බලන්න යාලට උමනාවක් නැහැ එයාලා ඊට පස්සේ මගේ page එකෙන් යයි හරි අපිට මේකෙන් ලැබෙන දෙයක් නැහැ මහත්තයෝ අපිට මේකෙන් ලැබෙන දෙයක් නැහැ මොහමඩ් අර්ෂාඩ් රෆීර්දීන් කිනා වියාවෙතියෝ කියලා thank you sir අපි රටින් පිටින් ඉඳන් අරගලේ තත්ත්වය දකින්න ඕගොල්ලන්ගේ මුල් කාලේ අරගලේ හැම තප්පරයක්ම දැක්ක නමුත් දැන් දකින්නේ ඔයාලගෙන් විතරයි. ඔව්. Thank you ශාමලි. තව දුරටත් අපිට කතා කරන්න දේවල් නැහැ මහත්තයෝ. මෙච්චරයි අපිට කියන්න තියෙන්නේ. අපිට පක්ෂයක් හදන්න බෑ නිරංජලා. අපිට පක්ෂවල හදන්න බෑ. අපි පාර්ලිමේන්තු යන්න බෑ. ඒක නෙවෙයි අපේ කාර්යභාරය. අපිට මේ Facebook වැඩ කර අපි Facebook එකේ අපිට ආතල්ල ගින්න දෙන්න අපිට YouTube එකේ ආතල්ල ගින්න දෙන්න අපිට නිර්මාණ කටයුතු කරන්න දෙන්න. අපේ YouTube වැඩ ටික කරන්න දෙන්න. අපිට Facebook වැඩ ටික කරන්න දෙන්න. අපේ ඩබින් වැඩ ටික කරන්න දෙන්න මම මගේ ළමයින්ට උගන්වනවා ප්‍රසෙන්ටින් සහ ඩබින් මට ඒ ළමයින්ට උගන්වන්න ඉඩ දෙන්න මීඩියා කරන්න ඉඩ දෙන්න එච්චරයි කියන්න තියෙන්නේ අපිට පක්ෂ දේශපාලනය කරන්න බෑ පක්ෂ දේශපාලනය කරන්න බෑ තේරුම් ගන්න එහෙම බැරිම තැන තත්ත්වයක් ආව බැරිම තත්ත්වයක් ආව ජය වේවා බැරිම තත්ත්වයක් ආව තමයි අපිට බහින්න වෙන්නේ එතකම් බහින්න නෑ මාත් මේ තියෙන දේශපාලන පක්ෂ වලට පුළුවන් මේක කරන්න මේක දිනන්න පුළුවන් තේරුම් ගන්න ප්ලීස් ගමේ ඉන්න අම්මලා තාත්තලා තේරුම් ගන්න කරුණා කරලා ජය වේවා අරගලයට ජය 39 වෙනි දවසේ
එලියට බහින්න දැන්වත් එලියට බහින්න මෙතෙන්ට එන්න එච්චරයි ලයිව් එක බලන්න නෙමෙයි යෝනේ මෙතෙන්ට එන්න යෝනේ අවුරුදු 75 යම්මට පුළුවන් නම් අවුරුදු 68 යම්මට පුළුවන් නම් ඔයාලට පුළුවන් එන්න පුළු පුළුවන් විදියට එන්න ගාමු හරි වා හැපති දගන්න හරි 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 හොඳයි හරි जय वगैरह प्रार्थना करना है मंदिर आटम आर गले आटे जय माई अंगनी ना इन्द मारी इन आई माई अंगनी ना आवे इन्द क्या ने आशा ही इधर बुला माँ आवा बस आधा आवा फिर इन्द मेरे पे देर ना ने दुबारा या अत्तर में मुंगे चन्ने आधे मुख तो बाली में तो मना दे आप इधर वाह कोई तो मचा इन्द माई अंगनी माई अंगनी माई अंगनी माई अंगनी ना आवे माई अंगनी आधे कोई दिन मेरे इन्� කටාඩේ ගොඩක් ගහ ගම් ගම් අවුල නැ නේ හරි කවන්න 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 ඒකට කවන්න අපේ අරුණ මොකද උනේ කාටද අපේ අප්පච්චි අප්පච්චිගේ ඉතින් පොඩි ප්‍රශ්නයක් වුණා මම ඒක කිව්වා විස්තර කරා ඉතින් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් වුණා ඉතින් ඒවත් එක තමයි උනේ ඒත් විස්තර කරා මොකද උනේ කියලා දැන් අර මොන කෙනා කියනවා සල්ලි දානවා මගේ ඕ අනේ ඒකයි ප්‍රශ්නේ Right, go. Father, no, no, me amo. Hey, you are Nepal's most famous. Hurry, hurry, hurry! Olan, Olan. I am Mehari Maine. Hurry, hurry. Jaiye va, jaiye va. Jaiye va. Hurry. Enang idem mechurai kya na dinne? නැහ කළු මලි මං විතරක් නෙමෙයි අපේ රැට්ටා කොණා පිට එකම තමයි මෙතන ගොඩක් කට්ටි ඉන්නවා එයාලා ඔයාලා ෆලෝ කරලා නැති ඉන්න තමා පේන්නේ නැත්තේ මොකක් හරි කරුමකට එදා ප්‍රහාරයත් එක්ක අපි ඔයාලා අපිව ෆලෝ කරන්නේ නැති ඒකත් එක්ක තමයි මේක කරන්නේ අනික මට කියන්න ඕනේ අපි පාරිශුද්ධ මිනිස්සුම නෙමෙයි අපේ අපිට ඒ කියන්නේ අපේ තරදි දිනව නැත්තේ නැහැ හැබැයි අපි වැරදි ටික හදාගෙන ඉස්සරහට යනවා මං ඉන්නේ අපේ පුංචි පුංචි වැරදි දිනවා අයි අපි ආත්මార్థකාමි මමත් ආත්මార్థකාමි සමහර වෙලාවට හැබැයි ආත්මార్థකාමිත්වය පල්ලෙහාට දාලා පාගල කරලා මම අපි මේ වැඩේට බහැලා ඉන්නවා එච්චරයි මට කියන්න තියෙන්නේ රටාය නැගිටින්න ඕනේ එච්චරමයි කියන්න තියෙන්නේ හරි ජය වේවා ඔයාලා හිටියව තමයි අපිට මේක දිනන්න පුළුවන් හරි මචං පාර්ලිමේන්තුවට නාම යෝජනා බලන්න යාළුවන්ට දෙන්න එපා පර්මිට් එක දෙන්න එපා තමන්ගේ වාසියට දෙන්න එපා කඩ කෑල්ල කරන් යනකොට දෙන්න එපා ටෙන්ඩර් එක දෙනකොට දෙන්න එපා එච්චරයි කියන්න තියෙන්නේ තමන්ගේ වාසියට ඡන්දෙ දෙන්න එපා පරණ කතා වලට අහුවෙන්න එපා අලුතෙන් හිතන මිනිස්සු අලුත් දෙන හිතන මිනිස්සු ගැන හිතන්න එච්චරයි කියන්න තියෙන්නේ පුළුවන් නම් එන්න මෙතෙන්ට පුළුවන් නම් එන්න අරගලයට ජය මේ අරගලයේ ජයග්‍රාහී 39 වෙනි දවස ජය වේවා